ආයුබෝවන් ධර්ම ටීවී YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඔයාලට ලැබෙන මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් ඔයාලා ඉතුරු කරනවද ගොඩ දෙනෙක් මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි ඉතුරු කරන්න තරම් දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා ඉතින් අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාමත් පහසුවෙන් මුදල් ඉතුරු කරන්න ක්‍රම කීපයක් ඔයාලා ගොඩ දෙනෙක්ට මුදල් ලැබෙන ක්‍රමය තමයි ඔයාලගේ රැකියාවෙන් ලැබෙන මාසෙ පඩිය මේ පඩිය ඔයා හරියට පාලනය කරේ නැත්නම් ඔයාට කිසිම දවසක ඉතුරු කරගන්න බැරි වෙනවා. දැන් අපි බලමු ඔයාලා මේ වැඩේ පටන් ගන්න ඕන කොහොමද කියලා. අංක 1 ණයෙන් නිදහස් වෙන්න. ඔයාට ඉතුරු කරන්න තියෙන ලොකුම බාධාව තමයි ණය කියලා කියන්නේ. ඇත්තටම කිව්වොත් ණය ඔයාගේ ආදායම හොරකම් කරනවා. ඉතින් ඔයාට පුළුවන් නම් ඉක්මනින්ම ඔයාගේ ණය වලින් නිදහස් වෙන්න ඔයාට පුළුවන් මේ මුදල් ඉතුරු කරන්න. අංක 2 ඔයාගේ අතින් වෙන හැම වියදමක්ම ලකුණු කරන්න. ඔයාගේ බස් වියදම්, ෂැම්පු පැකට් වගේ පොඩි වියදම් වගේම කොහෙ හරි ගිහින් එන අතරමඟ මහන්සියට බීම එකක් බිව්වා නම් ඒ හැම දෙයක්ම මේ ලකුණු කරන ලිස්ට් එකේ ලියන්න ඕනේ. මේක දිගටම කරගෙන යන නිසා ඔයාට පුළුවන් මොබයිල් ඇප් එකක් එහෙමත් නැත්නම් ඔයා ළඟ තියෙන පරණ ඩයරියක් පොතක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න. අංක 3 ඔයාට අවශ්‍ය දේවල් ගන්න යද්දි ලිස්ට් එකක් ලියන්න. ඔයා මිලට ගන්න බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ලිස්ට් එකක ලියනවා නම් අත්‍යවශ්‍ය දේවල් ඇරෙන අනිත් හැම දෙයක්ම ඒ ලිස්ට් එකෙන් අයින් කරන්න. ඒ වගේම තමයි ලිස්ට් එකෙන් පිට කිසිම දෙයක් ගන්න යන්න එපා. මොකද මේ ලිස්ට් එකට ඔයා ඇතුළත් කරන්නේ ඔයාට අත්‍යවශ්‍යම දේවල් විතරක් නිසා. මේ විදිහට ඔයා ස්වයං පාලනයක් ඇති කර ගන්න ඕන වියදම් කරද්දී. අංක 4 වෙළඳ නාම වලින් මිදෙන්න. ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා බ්‍රෑන්ඩ් නේම් එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ වෙළඳ පොලේ තියෙන ද්‍රව්‍ය මිලට ගන්න. ඒත් ඔයාලා දන්නවද මේ වෙළඳ නාම යටතේ තියෙන ගොඩක් දේවල් වලට වෙළඳ නාම නැති ඒහා සමාන ආදේශක වලට වඩා මිලෙන් වැඩි කියලා. උදාහරණයක් විදිහට වෙළඳ නාමයක් යටතේ තියෙන සීනි කිලෝ එකක මිල සිල්ලර කඩේක එහෙමත් නැත්නම් තොග කඩේක ගන්න සීනි කිලෝ එකකට වඩා මිලෙන් වැඩි. ඒ නිසා ඔයාට අවශ්‍ය දේවල් මිලට ගද්දි ඒ වෙළඳ නාම වලට මුල් තැන දෙන්නේ නැත්නම් ඔයාට එතනත් ඉතුරුවක් තියෙනවා. අංක 5 පුළුවන් හැම වෙලාවකම මිල වට්ටම් සහිත දේවල් මිලට ගන්න උත්සාහ කරන්න. ඔයාලා දන්නවා ඔයාලට ගන්න අත්‍යවශ්‍ය ගෘහෝපකරණයක් එහෙමත් නැත්නම් ඇඳුම් වගේ දේවල් වලට උත්සව කාලයේදී ගොඩක් වැඩි වට්ටමක් ලබා දෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් නම් මේ වගේ දේවල් උත්සව කාලයේදී මිලට ගන්න ඔයාට ගොඩක් ලොකු මුදලක් ඉතිරි වෙනවා. අංක 6 ඔයාගේ ආහාර ගෙදරදිම හදා ගන්න. අද කාලේ රැකියා කරන ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ප්‍රධාන කෑම වේල් කඩෙන් මිලට ගන්න. ඒ වැඩි දෙනෙක් අවධානය දෙන්නේ නැති කාරණයක් තමයි කඩෙන් මිලට ගන්න කෑම වේලකට වඩා ගොඩක් අඩු වියදමකින් ගෙදරදී අපට ඒ වගේම රසවත් ගුණෙන් වැඩි කෑම වේලක් හදා ගන්න පුළුවන් කියන එක. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ කෑම ගෙදරදීම හදා ගන්න. අංක 7 මොබයිල් ෆෝන් එක අඩුම වියදමකින් පාවිච්චි කරන්න. ගොඩක් දෙනාට ලොකු බිලක් එන්න හේතුවක් තමයි මොබයිල් ඩේටා වලට ලොකු මුදලක් අය වෙන එක. මේ වෙද්දී තියෙන ගොඩක් දුරකතන සමාගම් ඔයාලට පහසු මිලට ඇක්ටිවේට් කරගන්න පුළුවන් විදිහට ඩේටා පැකේජ් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට මොබයිල් ඩේටා වැය වෙන ප්‍රමාණය බලලා ඊට අදාළ පැකේජයක් ඇක්ටිවේට් කරගන්න. ඒ වගේම තමයි ඔයා වැඩියෙන්ම දුරකතන ඇමතුම් ගන්න ජාල සඳහා වෙන වෙනම සිම් පත් ලබා ගන්න. උදාහරණයක් විදිහට කියනවා නම් ඩයලොග් අංකයකින් මොබිටෙල් අංකයකට දුරකතන ඇමතුමක් ගන්න වැය වෙන මුදලට වඩා ඉතා අඩු මුදලකින් ඩයලොග් අංකයකින් ඩයලොග් අංකයකට එහෙමත් නැත්නම් මොබිටෙල් අංකයකින් මොබිටෙල් අංකයකට දුරකතන ඇමතුම් ලබා ගන්න පුළුවන්. අංක 8 පාවිච්චි නොකරන වටිනා භාණ්ඩ මුදල් වලට හරවන්න. ඔයාගේ ගෙදර ඔයා පාවිච්චි කරන්නේ නැති වටිනා දේවල් කීයක් තියෙනවද? ඔයාලා දන්නවද මේ දේවල් මුදල් වලට හරවන්න ඔයාලට පුළුවන් කියලා? හිතන්න ඔයා ළඟ තියෙනවා පාවිච්චි කරන්නේ නැති විදුලි උපකරණයක්. එහෙමත් නැත්නම් පාවිච්චි නොකරන පරණ ලීය අල්මාරියක්. එහෙමත් නැත්නම් දෙතුන් වතාවක් ඇඳපු වටිනා සාරියක්. ඔයාට පුළුවන් මේ දේවල් අවශ්‍ය කෙනෙකුට විකුණන්න. මේ විදියට කරොත් ඔයාගේ අතට මුදලක් ලැබෙනවා වගේම ගෙදර ඉඩකඩ ඇහිරිලා තියෙනවා නම් ඒකත් මගහරව ගන්න පුළුවන්. පාවිච්චි නොකරන දේවල් ගැන විශේෂයෙන් කතා කරොත් ඒ දේවල්
ගොඩක් දිරන කම්ම ඉන්නේ නැතුව පාවිච්චි කරන්නේ නැහැ කියලා අඳුරගත්ත පළවෙනි වෙලාවෙම විකුණලා දාන්න. නැත්තම් දිරන්න කිට්ටු වෙනකම් ඉඳලා විකුණන්න බැලුවොත් ගොඩක් අඩු මුදලකට තමයි ඒ දේවල් ඔයාට විකුණන්න වෙන්නේ. අංක 9. අත්‍යවශ්‍ය දෙයකට හැර ක්‍රෙඩිට් කාඩ් එහෙමත් නැත්තම් ණය කාඩ් පාවිච්චි කරන්න එපා. අද කාලේ ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියට. අතේ සල්ලි නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන නිසා බය නැතුව හිතන දේවල් මිලට ගන්නවා. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකේ විලාවහම හිතනවා සමහර දේවල් නොගෙන ඉන්න තිබුණා කියලා. ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි. ක්‍රෙඩිට් කාඩ් එක ඔයාලට වාසි ලබා දෙන අවස්ථා තියෙනවා. හදිස්සියේ පුද්ගලික රෝහලකට ඇතුල් වෙද්දි ලොකු වටිනාකමකින් යුත් භාණ්ඩයක් මිලට ගත්ති. ක්‍රෙඩිට් කාඩ් සඳහා වට්ටම් ලැබෙන අවස්ථා තියෙනවා. ඒත් ඔයාට ස්වයං පාලනයක් නැත්තම් අත්‍යවශ්‍ය දෙයට විතරක් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න ඔයා කවදාවත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එපා. අංක 10. get togethers එහෙමත් නැත්නම් මිතුරු හමු සීමා කරන්න. මේ වෙද්දි තරුණ පරපුරේ ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා නිතරම මිතුරු හමු නැත්නම් සාද පවත්වන්න. මේ මිතුරු හමුවකට ගොඩක් වෙලාවට වැඩි මුදලක් වියදම් වෙනවා. ඔයා සාමාන්‍ය ප්‍රමාණය පඩියක් ගන්න කෙනෙක් නම් ඔයාට මේ தත්ත්වය වැඩි කාලයක් දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් මේ මිතුරු හමු වලට සහභාගී වීම මාස කීපයකට වරක් සිදු කරන්න ඔයාට තේරෙයි ඔයාගේ අතේ වැඩි මුදලක් රැඳෙනවා කියලා. අංක 11. මාසයකට එක සතියක් අමතර වියදම් වලින් බැහැර වෙන්න. මේක කරන්න නම් ඔයා තුල හොඳ විනයක් තියෙන්න ඕනේ. හැම මාසෙකම එක සතියක් තෝරගන්න. ඒ සතියේ පළවෙනි දවසේ ඔයා ඔයාටම නීතියක් දාගන්න. ඔයා මේ සතිය පුරාම කිසිම අමතර වියදමක් කරන්නේ නැහැ කියලා. ඔයා අඩුම මාස දෙකක් මේක කරලා බලන්නකෝ. ඔයාගේ ඉතුරුම් හැකියාව ගැන ඔයාටම පුදුම හිතේ. අංක 12. හැම සතියකටම යන වියදම් ගණන් බලලා වෙන වෙනම වියදම් කරන්න. මේකෙදී ඔයා කරන්න ඕන ඒ ඒ සතියට යන වියදම් වෙන වෙනම ගණන් බලන එක. ඊට පස්සේ ඒ මුදල් වෙන වෙනම ලියුම් කවරවල දාගන්න. ඔයාලට මේ ලියුම් කවර පළවෙනි සතිය, දෙවෙනි සතිය කියලා නම් කරගන්න පුළුවන්. හැම සතියකම සතිය පළවෙනි දවසේ ඒ සතියට අදාළ මුදල අරගෙන ඔයාගේ මුදල් පසුම්බියට දාගන්න. ඔයා ඒ සතිය වියදම් කරන්න ඕනේ ඒ මුදල විතරමයි. ඊට අමතරව රුපියලක්වත් වියදම් කරන්න එපා. මාසේ අන්තිමට බලන්න ඔයාට කොච්චර මුදලක් ඉතුරු වෙලාද කියලා. අංක 13. පඩියෙන් අඩුම 10%ක මුදලක්වත් ඉතුරු කරන්න. ඔයාලට ලැබෙන මාසේ පඩියෙන් ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාලා වෙනම ගිණුමකට ඒ මුදල් බැල කරන්න. ඔයාගේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමට මාසේ පඩිය බැර වෙන දවසට පස්සේ දවසේ ස්ටෑන්ඩින් ඕඩර් එක බලපැවැත්වෙන විදියට දැම්මනම් ගොඩක් හොඳයි. මේ ක්‍රම සියල්ලම සලකලා බැලුවාම ඔයාට පේනවා ඉතිරි කරන්න ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ වියදම් කරන්න හිතන ඔයාගේ හිත පාලනය කරගන්න එක කියලා. ඉතින් මේ සඳහන් කරපු ක්‍රම මගින් මාස 6ක් විතර උත්සාහ කරලා සැලකිය යුතු මුදලක් ඉතුරු කරන්න ඔයාට පුළුවන් වෙනවා. අපේ අලුත් වීඩියෝ එක එකතු වෙන ඔයාලා කැමති නම් පහලින් තියෙන බෙල් සලකුණ ක්ලික් කරලා අදම අපේ channel එක subscribe කරන්න. ස්තුතියි. සුබ දවසක්.